කටිගත කළ උත්තම දේශනාව. දැන් මේ ඇහින් ගතයුතු රූප අනුව්‍යංජන වශයෙන් ගැනීම නොමැනවි, නිමිති ගැනීම නොමැනවි. නිමිත්ත ආස්වාදයෙන් බැදුනා වූ හෝ අනුව්‍යංජන වශයෙන් බැදුනා වූ සිත කර්ම විඥානයේ විඥානයේ සිටි. අන්නේ දැන් අපි ඕකම තමයි විග්‍රහ කළේ මේ ඉතෙල්ලත්. අපි හිතේ යම්කිසි මුලාවටපත් වෙලා ප්‍රියයි මනාපයි යහපතයි කියලා ඇහෙන් දැක රූපයක් කණින් අහන ශබ්දයක් මේ ආදි වශයෙන් දියක් අරගෙන ගත්තාම අපි ඒක යලි යලි ආවර්ජනය කරලා සිහි කරලා ඒක චන්දරාගෙන් ඇලිලා බැඳිලා ඒක හරි වටිනා දෙයක් කියලා හිතා අපි නිගමනය කරනවා. දැන් මේ වටිනා කේ දෙයක් කියලා නිගමනය කරන මොහොතක මලොත් ඒ බුදුලයාගේ මානසිකත්වයේ තිරිසං වෙන්න හේතු වෙන එකක් වෙනවා කියලා පෙන්ලා තියෙනවා. ඒක ඇත්ත. ඒ මොකද මේ මානසිකත්වයේ හැමනේ අපි පෞපින් අඳුරන්නේ නැහැ. අපි හිතා ඉන්නකොට දස අකුසල් ගැන කියනකොට මේ චන්දරාගෙන් ඇලෙන එක මොකේද වැටෙන්නේ දස අකුසල් වල? අවිජ්ජා අන්න එතෙන්ද වැටෙනවා. හිතෙන් ගොඩනැගෙන්නා වූ අකුසලයක් වෙනවා. අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන තුනෙන් මෙන්න මෙතෙන් නිකන් වැටෙන්නේ නැහැ. අපි නුනුවණින් මෙනෙහි කරනවා. දහම් දකින්න නුනුවණින් නෙමෙයි මෙනෙහි කරන්නේ. අවිද්‍යා සහගත මානසිකත්වයේ මෙනෙහි කරනවා හරි වඩනා දෙයක් සුන්දර දෙයක් කියලා. ඉතින් ඇහෙන් ගන්නා වූ නිමිත්ත හෝ අනුනිමිත්ත කියන්නේ නිමිත්තේ කොටසක් අරගෙන මතක් කර කර සිහි කරනවා. ඔය සිහි කරන යට විද්‍යාවෙන් සිහි කළේ නැහැ, තනි කර අවිද්‍යාවෙන් සිහි කළේ. හරවත් දෙයක් නෙමෙයි සිහි කළේ. මුලා මානසිකත්වය. ඒ මුලා මානසිකත්වයේ ඉන්න තාක්කල් ඔහුට පුළුවන්කමක් නැහැ යථාර්ථය දකින්න. මනස මෝහයෙන් වැහෙනවා. මෝහාදීක බුද්ධලයාට තිරසන්‍යෝනිය උපත්තිය බුදුරන් වහන්සේ පෙන්නනවා, හේතු තියනවා කියලා. ඒකයි මෙතන පෙන්න්නේ මේ ඇසකන දිවනාසී ශරීරය කියන මේවායින් පංචකාමීදී යොමු වෙලා ඉන්න වෙලාවක මලොත් ඒ මානසිකත්වයේ තුලින් ඒ බුද්ධිලා චුත වුණොත් ඒ වෙලාවේදී මෙහෙම උප්පත්තිය ලැබෙනවා. හැබැයි දකින්න ඕන වැදගත් දෙයක් තියෙනවා. දැන් මේකේ තහන්නේ එහෙම වුණාම මේ 99 කියලාත් වැඩි නේද? 99ක්ම ওই තත්ත්වේ නේද ඉන්නේ කියලා අහන්නේ. දැන් මෙතෙන්දී දකින්න ඕන දෙයක් තියෙනවා. චුත වෙන මොහොතයි මරණ මොහොතයි කියන දෙකේ කාරණේ හොදලා තෝරා ගන්න ඕන. කෙනෙක් මරණ මොහොත කියන එක එනකොට ඔහු උපාදාන කරගත්ත හරියක් තියෙනවා. උපාදාන කරගත්ත හරිය එනකොට ඔහුගේ උපාදානයේ වෙච්ච එක තමයි භවයට හේතු වෙන්නේ. ඒ නිසා තමයි යම්කිසි කෙනෙක් මරණාසන්න මොහොතක අර ඇහැට ආපු මනවලන් රූපයක මත් වීලා උපාදාන වුණොත් එහෙම ඒක අන්න එකකින් භවයක් හේතු වෙනවා තිරිසන් භවෙ. දැන් ගහක් තියෙනවා, ගහේ රඹුටන් ඉදිලා තියෙනවා. ළමයෙකුට කියනවා ගිහිල්ලා රඹුටන් කඩලා එන කණ්ඩ කිය. ඒ ළමයා දුවගෙන යනවා පාතරම, අතුත් පාත් වෙලා තියෙනවා, අතින් කඩා ගන්න පුළුවන් මට්ටමට. ගිහින් බලනකොට රඹුටන් ඉදිලා තියෙන කලාතුරකින් ගෙඩියක් යන්තම් පාට වැහැලා. එතන තියෙන හොඳම එක කඩාගෙන කනවා. හැබැයි ඊට පස්සේ දවස්වල සුමාන දෙකක් තුනක් ගියාම හොඳට කළු වෙලා හොඳට පාට වෙලා රතු වෙලා ඉදිලා දැන් ගහයට යනවා ගිහිලා ආයි කලා එන කන්නකෝ. දැන් යනවා ගිහින් බලාපුවාම අර එදා කාපු ගෙඩියට වඩා හත් අට ගුණයක් ඉදිච්ච ඒවා තව ගොඩක් තියෙනවා. දැන් හොයන්නේ ලොකුවට හොඳට පාට වෙලා ඉදිච්ච ලොකු ගෙඩිය. අනික්වත් ඉවුනට දැන් කන්න හදන්නේ එහෙම එකක්. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. කෙනෙක් මේ චුත වෙන්න හේතු වෙලා ලඟ වෙනකොට ඉස්සෙල්ලා තිබිච්ච මානසිකත්වයට අල්ලන් දෙවිච්ච සත්වේ නැති වෙලා අලුත් දෙයක් අල්ලා ගැනීමට හේතු වෙන අරමුණු ඔක්කොම පේන්න පටන් ගන්නවා. බොහොමයක් ඔය පේනකොට අර මනවලන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඕවා ලැබුවත් ඔක්කොම එනවා. දානෙ දුන්නේවත් පේනවා, හැම දෙනවා වාගේ පින්දහම් කරපුවත් පේනවා, තම කරපු භාවනා ආදියක් තියෙනවා ඒවත් පේනවා. මෙන්න මෙහෙම මොහොතක් එනවා, අර චුත වෙන මොහොත එනකොට, කිට්ටු වෙනකොට. දැන් මොකද කරන්නේ? අර රම්ටන් කණ්ඩේ ආපු ළමයා හොඳම ගෙඩිය හොයාගත්තා වගේ කොච්චර ගෙඩි තිබුණා. තමා වැඩිපුරම උපාදානය කරලා තිබෙන මොකද්ද? ඒ જાතියක තමයි අල්ලගන්නේ. ඉතින් බැරිලා හරි ඔන්න ඔය වෙලාවේදී අර කියන මනවරණ රූපය, ශබ්දය කියලා ගත් එකක් අල්ලගත්තොත් කාම හැඟීමෙන් මනස මත් වෙනවා. ඒක උපාදානිනෝ තිරිසන් ලෝකෙට යනවා. හැබැයි ඊට වඩා වැඩගත් කුසල් කරලා තිබුණොත් ඒක ගරු කර්ම වශයෙන් නැగిලා එනවා.
නැගිලාවත් එහෙම අරමුණු වෙන්න දෙන්නේ නැහැ. අර කියන මත් වෙන රූප ශබ්ද ආදිය අරමුණු වෙන්න දෙන්නේ නැහැ. ඊ ගරු කර්මයේ වලේ මොකද කරන්නේ? විපාක වලින් ඒක ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙනවා මනස ඒක විහිදෙනවා. එතකොට ඒ හේතුවෙන් තමයි සුගතියට යන්නේ. ඉතින් මේ ගැඹුරු විස්තර ගන්න වෙලාවක් නැහැ තව. මෙතෙක් දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.